දැන් තවම කල්පනා කරලා බලපල්ලා. මං අවුරුදු 8ක් පුතා මස් මාළු ගැන බලලා තමයි බය නැතුව මේ කතා කරන්නේ. අවුරුදු 8ක් මං බැලුවා. මං හිතන්නේ ලංකාවේ මේ ලෝකේ මං තරම් දවස් දෙක තුනක් ඇතුළත හරම් මස් කිලපයකක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති කියලා මං බය නැතුව කියනවා. උතරම් බලයිද බලලා කිලෝ 10ක් නෙමෙයි. දවසකට තඹ තඹ උදේ දවල් රැය කාපු එකෙක් මේක. එන්න මලපෙර දෙන්නේද බං. පුතා කාලා ඉවරයි. බල්ලා ඉවරයි. අවුරුදු 83 බල්ලා කාලා ඔක්කොම ඉවරලා තමයි මම උඹලට කියන්නේ. අපේ ශරීරයට දශමයක් ගැලපෙන්නේ නැහැ බලව මස් මාළු. කරවලවත් ගැලපෙන්නේ නැහැ දශමයක්. බලා පළයන ටක් ගාලා මතකට අවුරුදු 40කට යায়ුම්. බලා ඒ කාලේ පොල් ටිකක් දාගෙන එක්කෝ සම්බෝලයක් හරි පොල් තෙල් ටිකක් බත් එකට දාගෙන ලුණුටික් ගහගෙන කද්දින් බලා ගැඟපතර කොහොමද හයියක් තියපා. දැන් වගේද හයියක් තියෙද්ද නැද්ද? ඉතින් දැන් මස් මාළු බලා කෑවන බම් මෙච්චර කල් හයියක් තියෙන්නේ නැහැ බා. තියෙනවද හයියක් තියෙන්නේ? නැහනේ. ඔළුව නිදාවුද? නැහැ. පුතා මස් මාළු බඩට දාගන්න ඔළුවට නම් විකාරය ලැබෙනවාමයි. විකාරෙන් ඉන්නේ කාට ජීවිතේ නන්නත්තර වෙනවාමයි. ඒක වළක්වන්න මේ තුන් ලෝක කෙනෙක් නැහැ බලව්. කල්පනා කරලා බලපියව්. උඹලගේ හිතසුව පිණිස උඹල සත්තුගෙන් හිතසුව පිණිස ලබා ගත්ත නම් පොඩි කාලේ හරි. දැන් උඹලව දරු එකන් ගිල සතාසේ බව පෙන්වන්නේ නැද්ද බං? එහෙම පෙන්නලා අනිත් පැත්තෙන් මොකද කරගන්නේ? බඩට දාගන්නවනේ. දාගන්නේ නැද්ද? පුතා දැන් පිළිකා වසංගතයක්. පිළිකාව දැන් වසංගතයක් වෙලා තියෙනවා මාගොල්ලෝ මිනිසුන්ට. ලෝකෙ මට වැඩක් නෑ. මේ වෙලාවේ මම මේ රට විතර කතා කරන්නේ. දිය වැඩි ආව එතකොට. දිය වැඩි ආවත් එහෙම තමයි පුතා. මුත්‍රා මුත්‍රා අධිකල් එතකොට යටි බඩේ ගල් වක්ගඩු ගල් ඒ පැත්තෙන් එහෙම තව පැත්තෙන් වක්ගඩු ගෙඩි හැමතැනින්ම ගර්භාෂ ගෙඩි පියවුරු පිළිකා පියවුරු ගෙඩි නේද බං? මත්මාළු ඇතුළට ගියාට පස්සේ පුතා ඒක දිරවල එළියට දාන්න හදනවා දාඩිය මාර්ගයෙන්. උඹලා දැන් දාඩියවත් පිට කරන්න දෙනවද? පෑන් දාගෙන නේද? එතකොට ඒ පිටට එන්න එන දාඩිය ආයේ මොකද වෙන්නේ? ඇතුළටම ඊට පස්සේ යන්නේ කොහෙන්ද බං? ඔක එළියට යන්න බෑ කොහෙන් හරි. ඊට පස්සේ ගහන මුළු ශරීරයටම දුවනවා. මම මේ බය නැතුව කියන්නේ පුතා මම මේ වල්ල ඉවරයි. නමුත් මට ඔබලට පෙන්වන්න බෑ. ඔබලට අර විද්‍යාව කිය පෙන්වන්න බෑ බං. මේවා පිළිගන්න නේද බං? විද්‍යාව කියන එකට අල්ලන්න බෑ පුතා. මන්ද බුද්ධිකයන්ගේ බුද්ධිමත් බව තමයි විද්‍යාව කියන්නේ මං දකින්නේ. විද්‍යාව කියන්නේ කවුද ඔය කරන්නේ? ඉගෙනගෙන යන උන් නේද බං? මුන් මොනවද ඉගෙනගෙන තියෙන්නේ බං?